අපි අනිවාර්යෙන් මේ ශේත්‍රය පිළිබඳ අවධානය යොමු කරලා ඔබ විසින් ඉදිරිපත් කරන සැලසුම් උවමනාවන් අපිට උවමනාවන් බවට පත් කරගත්තු මේ පරිසර පද්ධතිය ඇති වී තිබෙන විනාශය වැළැක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම අප විසින් ගන්න. එනිසා අපිට ආණ්ඩුවක් ඕනකම තිබෙන්නේ ප්‍රතිවිරෝධී ආණ්ඩුවක් නෙවෙයි. ඔබගේ උවමනාවයි අපගේ උවමනාවයි. ඔබගේ බලාපොරොත්තුවයි අපගේ බලාපොරොත්තුවයි සමපාත වෙන ආණ්ඩුවක්. මීට පෙර පෙරගොඩනැගිලි මම දන්නවා රාජ්‍ය නිලධාරීන් ඔබතුමිය රාජ්‍ය නිලධාරීන් බොහෝ දිනකට තමගේ රාජකාරිය කරන්න දීලා නැතුව තියෙනවා. දේශපාලන අධිකාරිය තමන් විසින් සකස් කරගන්න ලද ന്യാයපත්‍රයේ ඉස්සරහට තල්ලු කරන්න ඕනකම තිබෙනවා. ඒ තල්ලු කරගැනීමේ අරමුණ විසින් මොකද්ද කරන්නේ? එක්ක නිලධාරීන් ඒ දේශපාලන අධිකාරියට යටත් වෙන්න ඕන. එහෙම නැත්නම් හෘද සාක්ෂියක් තියෙනවා නම් එයින් අයින් වෙන්න ඕන. අපි අහලා තියෙන විශාල පරිසර ශීස්ත්‍ර අධල් නිලධාරීන් ප්‍රමාණය දැන් තමන්ගේ තමන්ට පැවරිතිම රාජකාරිය වලින් පැත්තකට යමින් තියෙනවා. එනිසා අපි ඔබට සහතිකයක් දෙන්නේ ඔබගේ වමනාවයි අපගේ වමනාවයි එකට සමපාත වෙන පාලනයක් තමයි ජාතික ජන බලවේගී පාලනය කියලා කියන්නේ. ඒ වගේම අපිට ක්ෂණික විසඳුම් ටිකක් අවශ්‍යයි. මම මතක අපි රවින්ද්‍ර සොහොර පෙන්වා දුන්නා එල්ලංගා පද්ධතිය පිළිබඳව මම දැක්ක මෑතකදී දේශපාලන වේදිකාවේ කෑමොර දීලා අහනවා මේ අනුර දිසානක මම වැව් කීයක් හැදුවද කියලා. මම පණ්ඩුකාභය රජු නෙවෙයි. අපේ වැව් 32000ක් තිබුණ රටේ මේ වැව් 32000න් අද ඉතුරුලා තියෙන 14000යි. ඒකෙන් 12000කට වඩා වැඩි ප්‍රමාණයක් අනතුරුට මුහුණ දී තිබෙනවා. ඔක තමයි තත්ත්වය. ඒතර අපේ ව්‍යායාමයේ උනේ කුමක්ද? මේ අනතුරුට මුහුණ දී තිබෙන වැව් පද්ධතිය යලි ප්‍රතිසංස්කරණය කිරීම. ආකාර කීපයකින් අනතුරට මුහුණ දීලා තිබුණා. එකක් ඒ වැව් පද්ධතිය අයිති වෙන ජලපෝෂක ප්‍රදේශ විනාශ වෙලා තිබුණා. තව පැත්තකින් ඒ හේතු කොටගම රොම් මඩ වලින් පිරලා තිබුණා. අනිත් පැත්තෙන් වැව් කණ්ඩි අනතුරකට මුහුණ දීලා තිබුණා. අනිත් පැත්තෙන් සොරවුව ඒ එතන ඇනිකට් එකේ එතන අවදානම ලක් වෙලා තිබුණා. වතුර ගෙන යන එළමාර්ග පද්ධතිය කඩා වැටලා තිබුණා. අපේ ව්‍යායාම උනේ වැව් හදන එක නෙවෙයි. මෙයාට තීරින්නේ නැහැ මම කියන්නේ පව්. අපි ආවට සංවාද කළාට පව්. වැව් කීයක් ඇදුවද? අපේ වැඩපිළිවෙල බවට පත් වුණේ මොකද? මේ සුළුවහ මධ්‍යපාන වැව් පද්ධතිය යලි ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා ස්ථාවරයක අපි ඉන්නවා.